ඊජිප්තුව ලොව මිනිසා විසින් සාදන ලද දිගුම ගංගාව ඉදි කිරීමට පටන්ගෙන තියෙනවා. ඒ කිලෝමීටර් 114ක් දිගින් යුක්තව. ඒ ගංගාව ගලා යන්නේ බටහිර සහරා කාන්තාරය හරහා. උතුරු අප්‍රිකාවේ විශාල ප්‍රදේශයක් සහරා කාන්තාරය ගිලගෙන තියෙනවා. නියඟය චණ්ඩදාහය හා පාළුවීම අවට රටවලට දැනෙන්නේ සහරා කාන්තාරයේ හින්දා. ජලය ජීවයේ උල්පත වුණත් ජලය නොමැතිකම හේතුවෙන් මේ විශාල භූමි ප්‍රදේශයේ පවතින්නේ මුඩු බිමක් විදියට. ඊජිප්තුව සහ ලිබියාව වැනි සහරා මත ගොඩනගා ඇති රටවලට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ වෙරළබඩ හෝ ගංගා ආශ්‍රිත ප්‍රදේශවල විතරයි. මේකට විසඳුමක් විදියට කෘෂිකාර්මික ජලප්‍රවාහණය භූගත ජලය සහ මතුපිට ජලය භාවිතා කිරීම සඳහා කිලෝමීටර 114ක දිගින් යුත් මිනිසා විසින් කළ ලෝකයේ දිගම ගංගාව ඉදි කිරීම ඊජිප්තුවේ දැන් ක්‍රියාත්මක වෙනවා. මෙහි ඒකායන පරමාර්ථය අක්කර මිලියන 2.2ක පමණ භූමි ප්‍රමාණයක් වගා කිරීම වෙනුවෙන්. එයට ජලය පොම්ප කරන්නේ අප්‍රිකානු මහද්වීපයේ හදවත බඳු නයිල් ගංගාවෙන්. නයිල් නදිය වසර 5000කට වැඩි කාලයක් ඊජිප්තුවට සරුසාර ඉඩම් ප්‍රවාහනය ආහාර සහ මිරිදිය සපයනවා. අද ඊජිප්තුවේ ජනගහනයෙන් 95%ක් එහි ඉවුරු දිගේ තවමත් ජීවත් වෙනවා. ඊජිප්තුවේ ප්‍රධාන මිරිදිය ප්‍රභවය නයිල් ගඟ. ගඟ සෑම වසරකදීම මිරිදිය බිලියන 56.8ක් සපයනවා. එය ඊජිප්තුවේ සියලුම පුනර්ජනනීය ජල සම්පත්වලින් 97%ක් නියෝජනය කරනවා. මෙම કૃතිම ගංගාවට භූගත ජලය කෘෂිකාර්මික සහ ජලප්‍රවාහන ප්‍රවාහනය කරන භූමි මතුපිටට යටින් කිලෝමීටර 22ක නල ඇතුළත් වෙනවා. ජල සම්ප්‍රේෂණ පයිප සඳහා වන වැඩවලින් 35%ක් සහ විවෘත ප්‍රදේශයේ වැඩවලින් 65%ක ඉදිකිරීමක් මේ වෙනකොට අවසන් කරලා තියෙනවා.